දහ විස්ම විත ශ්‍ර ලංකාව ආර්ථක එස්සේට තුනයිදශමහයකින් පසබෑම ක් වෙලාතියෙනවා ොක බැංකුවූ පවස කායට ශ්‍ර ලංක විරාජච අය ප්‍රමාණ, දල දේශය නිෂ්පාදනී සේට එකකසිේ නවයකටත් වඩ ඉක්ම වත්තිබෙනවා මැතිකති ංලාදශ ශ්‍රීලංකව ොල ිියනොතෙසේ නයක් ලබාවන්න. ඇත්තට මොබරට ංුලත්වමින්දමේයන්නේ. මම එහෙම හිතන්න කැමති නහැ. නමුත්වත්මන් ප්‍රවණතාවේ සහ ආර්ථික පුරෝකතන සුබදායි බවක් නම් පෙනෙන්න්න නැහ. අවදදාහනම් ත්යක් පෙනෙන්න තිෙන්නේ. මම හිතනවා අපි වඩාත් විචක්ෂණ ශීලී විය යුතුයි. ආර්ථික කළමනා කරණ සහ ප්‍රායෝගික ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. මම බලාපොරොත්තුවෙනවා අදාල බලධාහරීෙන් නැත්නම් වගගේ යත්තම් වෙනස්වය යුතුයි. ශුලන්කව ත දුට ච්චී ග්‍රහණයට නැත්තම් යෝගිල ගිරන්න යාන්නේ. ශ්‍ර ලාංකිකින් ලෙස අපි කිසිවිටත් සූදානම් නෑ වෙනත් ්‍රරාජ්‍යයක හෝ රාජ්‍යය නොවන පාර්ශවේක වශ්‍යතායිටු කරන්න. කිසි අම්මූ දේශපාලන ක්ඩායමකින් නවත්. තනි රාජ්‍යයකින් නවත්. ජාත්‍යන්ත රත්තපවීමට ශ්‍රීලාංකිකින් කැමති නැහැ. එක දෙයක් මම පැහදිලිවකිව තුයි. ශ්‍රීලාංකිකින්න්ගේ මානසිකත්වය සහ දැක්ම තමයි අපි විදේශී බල පැම්මලට නතු නොවිය යුතුයි කියන එක. ඔබ විදශය මැදිිහත්වීම් ගැන කියන. ඔබමගේ ප්‍රශ්නයට පිරිිතුරද නහැ ්‍රිකව තවදරටත් චීනක්‍රහණයට නතුවෙමින් ලන්න. ත වශයෙන් ශ්‍රී ලංකාව හැම වෙලාවි උත්සහ කරන්නේ සියලු රටවල් සමඟ ප්‍රගතිශීලී හා පලදායි සබඳතා ගොඩ නගගල්. අපි නොබැදි රටක් අපි බොහෝ වෙලාවට ඉන්දාව සමඟ සබඳතා පවත්තාගෙන යනවා ඒ වගේම අපි චීනය සමගත් සබඳතා පවත්තාගෙන නවා. ඒවගේම ලෝකයේ සෙසු රටවල් සමගත් අපි හැම වෙලාම බැලියයුත්තේ පලදායි සබඳතා තුළින් අපිට ප්‍රතිලාබ ලබා ගන්නයි..